අයිබෝන් හයිට්‍රීස් ඇතුව ගොලු සාදරෙන් පිළිගන්නවා. අද හයිට්‍රීන් සීම එක කට්ටිය එකතු වෙලා ඔගුලන්න පෙන්නන්න යන්නේ ඔගුල කාලා ඉවතදාන කෙහෙල්ලිලිවලින් කාබ්නික දීරපෝරක් කොමට සකස් කරගන්නේ කියලා. ඔගුලු දන්නවති සමාරිට නොදන්න වෙන්නත් පුළුවන් මේ කෙහෙල් ලිලිවල අඩංගු වෙනවා විශේෂ පෝෂක කොටස්. එතමයි නයිට්‍රජන්, පොස්පරස් ඒවගේම පොටෑසියම් සහ කැල්සියම් වැනි සුත්‍ර පෝෂක කොටස්. විශේෂෙන් සාක වර්ධනයට සහ මල්පිපිම උත්තේජනයට මෙම පෝෂක සංගට ගොඩක් වැදගත්වෙනවා. අපි බලු මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කිය. දැන් අපි බලමු මේ තීරපෝර සකස් කරගන්න ආකාරය. සිකරන් හදපු කෙහෙල්ලෙලි කතුර හරි පිහිහරි ආධාරයෙන් මේ වගේ චූටි කැබිලිවලට කපා ගන්න ඕනි. මේ කපපු කෙහෙල්ලෙලි අපි ඊළඟට විදිවිඳ භාජනය ඇතුළට දාගන්නවා. දැන් ඊට පස්සේ අපි සකස් කරගත්ත වතුර මේ කෙහෙලිලි පුරවපු භාජනයට පුරවනවා. දැන් හොඳින් මේ භාජනය වහලා දින හතක් පමණ විලි ස්ථානයක තියාගන්න ඕනේ. කාලය තුළදී සිදුවෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මගින් කෙහෙල්ලෙලිවල තියෙන පෝෂක කොටස් පිටට මුදාහැරලා ජලයත් සමග මිශ්‍ර වෙනවා. කහපැහැති පාටකට පත් වෙලා තියෙනවා. අපහදිපු කාබනික ද්‍රාවණය සාර්ථකව සැකසීලා තියෙනවා. බැරි වෙලාවත් ඒක කළු පාට වගේ පාටකට වෙලා තියෙනවා නම් ඒක භාවිතා කරන්න එපා. ඒ කියන්නේ ඒක අසාර්ථකව තමයි සැකසීලා තියෙන්නේ. ඉන්පස්සේ මේ කහපාට හුරු ද්‍රාවණය අපි පෙරණේ ආධාරයෙන් වෙන් කරගෙන ඒ ද්‍රව කොටස පමණක් වෙනත් භාජනයකට ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරලා වෙන් කරගත්තේ අප විසින් සකස් කරගත්ත කාබනික දියර පොහොර. දැන් මේ කාබනික පොහොර ස්ප්‍රේ කාදරයෙන් ඕගොල්ලන්ගේ ගෙවත්තේ තියෙන මල්ගස් වලට හරි බෝගවලට හරි ඉහගන්න පුළුවන්. ඒක පත්‍රවලට හරි එහෙමත් නැත්නම් බෝගවල හරි ශාකවල හරි මුල්වලට හරි හින්න පුළුවන්. ස්ප්‍රේ එකක් අවශ්‍ය නැත්නම් කෙලින්ම මේ ද්‍රාවණීය මුල්වලටම ඉහගන්න පුළුවන්. මේ කාබනික පොහොර මගින් බෝග වර්ධනය වෙලා දළු දාලා මල් පිපෙන ක්‍රියාකාරීත්වයේ වේගය වැඩි වෙනවා. ඒ නික්මනින් පළදරනවා. දැන් ඔබටත් පුළුවන් නිවේසේදීම විතලන කෙහෙලිලි භාවිතා කරලා කාබනික දියර පොහොරක් සකස් කරගන්න. කාබනික පොහොරවලට මුල් තැල දීලා පරිසර සුරැකීමට ඔබටත් දායක වෙන්න පුළුවන්.